කෝල් කරකර බනිනවා අපි ලොක්කඩා නම් මනං කියන්න බා කියලා දේශපාලජන්ට අර තියෙනකන් දෙවියන්ටවා කියන තමයි සමහරමනි සලක බයනයට ඉතින් ගෞරයෙන් බුදුසරණ කියලතම කියන්න ගමයින්දල මෙහටාවේ කෝනාරයෙන් පොඩියට ව්‍යාපාරකයක් පඩන්ගත්ත සමහට නාමරාශ පක්ෂට ඒක ප්‍රශ්නයක් නෙවෙයි හැබැයි ගර ගමඉන්න ගමේ ගොඩ ඉන්න කාඩ හරි එක ලොකු ප්‍රශ්නයක් වෙනවා නිකන් ඒගොල්ලන්ගේ තාත්තර බැන්නවාගේ ඒගොල්ලො හිතන් චැනල් එක පටන්ගත් දිමංගාව කවුරුත් හිටිය නෑ දෙයෝ දෙනකොට භූතය රාව නොයිද මේ අත්තරේ අපිට හබ්ඩා හුටපට බල්ල කෙඩෙ හුටපට බල්ල කෙනෙ දැකේදි කාට බුලින් මතක්ෙන හුටපට වඩේද අරෝ පුදුම හුටපට බල්ල අය අතරේ මේ පුද්ගලට එහිවෙන්නේ සුවිශේෂි තාඩයක් මේ පුද්ගල හැමදාම හුටපට බල්ලවයි කියරවන්නේ හැමදාම හුටපට බල්ල කෙනෙ දැක්කොත් පා හුටපටමටක යට්ටවර හොදේ ටික ඉට්ටකෝ ඔබයි කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරල්ගේකෙන් නංගී කැමරල්ගේකෙන් සුඳුර දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com ආයි බෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. ඉතින් ඔන්න මේ ටිකේ රටේ ගොඩක් දෙනා කතා වෙන ඒ තරුව කනේ මොකක් තරුවක් දාගන්නේ? අයිබන් සිටි අයිබන් නයි මොකද කනේ තියෙන්නේ? කනේ පොඩ්ඩක් දන්නේ නැද්ද? එහෙනම් කඩුව කනේ දාගන්නේ කනුව දාගෙන ඉන්නේ. මට යන දැන් වැරකට කොහොමද ටිකේ මේ ගොඩක් ප්‍රසිද්ධයි ටික ගොඩක් මට කියන ගොඩක් දෙනා බනිනව සමහර ආදරෙන් කතා කරනවා. අම්මෝ බනිනවා ඉතින් සමහර කෝල් කරලත් බනිනවා. කෝල් කරලා බනිනවා? කෝල් කර කර බනිනවා එක දිගට බනිනවා. බැනල කට් කරාම ආයි කෝල් එකක් කරන් ආයි බලනවා. මට කියන ආසන්න කාලේ එහෙම බැනපු එක පොඩි උදාහරණයක් අද්දගීම. අද්දගීමක් කියන්නේ ඉතින් කෝල් කර කර බනිනවා අපි ලොක්කඩා නම් මනම් කියන්න එපා කියලා. එන්නේ මේ ඔබ ආර විදියට වුණ රංගපෑම ලොකු අවුලක් කියලා. අවුලක් කියලා තියෙනවා. ඇයි ඒකට හේතුව? ඉතින් තාම අර දේශපාලඥයන්ට අර තියෙනකන් දෙවියන්ට වගේ ඉන්නේ තාම සමහර මිනිස්සු සලකන්නේ. ඒ අර යටහත් පහත් ගතිය තාම තියෙනවා ඉතින් මිනිස්සුන්ගේ. ඒක නෝන් හිතන වුණා තවත් බේර ගන්න දේශපාලකෙන්දී කියලා. ඔව් ඉතින් තාමයි. නැත් අපේ ලොක්ක කියන්නේ. ඔව් ඉතින් අපේ ලොක්ක කියන්නේ නැත්නම් නැත්ත අය ආරට මොන හරි උදව් කරලා ඇති සමහර විට. එහෙම. මරණ තර්ජන නැද්ද? මරණ තර්ජන දැනට නම් නැහැ. මම දැක්කා අර මේ අතේ අර ෂූට් කරද්දී අර අත වෙලුම් පඩි වලින් දාලා තිබ්බ ෆොටෝක් දාලා. ෆොටෝයක් දාලා එන ගෙස්සක් උනා රේ. කට්ටිය හරි. මොනදේ බේරුණත් ස්වභාව ධර්මය මොකද? ස්වභාව ධර්මය නඩු අහන්න පටන් ගන්න තියෙන කියලා දාලා තිබුණා. මයිද සබා ධර්ම නඩුවහන පටන් ගත්තේ මේ රඟපාන මේ මිනිස්සුන්ගෙන් නෙමේ ඒ දේශපාලකයන්ගෙන්. ඔව් ඒක ඒගොල්ලෝගෙන් නඩුවහන පටන් ගත්තේ. හැබැයි වැඩි දින හොඳම කාරණාව තමයි රටේ තියෙන මිනිස්සුන්ට තවත් ඔවුන් වීර වෙලා නේ. ඔව්. තාම ඉතින්. හැබැයි ඒක සතුටින් විඳින කොටසකුත් ඉන්නවා නේ. ඔව්. ගොඩක් අය ඉන්නවා ඉතින් මේ ඒ ඇස්සේ බනින අයත් ඉන්නයි. බනින අයට මොකද කියන්න තියෙන්නේ? බනින අයට ඉතින් ගෞරවයෙන් බුදුසරණ කියලා තමයි කියන්න තියෙන්නේ. කියන්න තියෙන්නේ. හරි. ඉතින් දෙනියා ඉඳන් ඇවිල්ලා දැන් ඔයාලා හොඳට කතා කරා වෙනදට කතා ගන්න ගියාම මම කට් ගන්න වෙන පහක් විතර. ඔව් ගන්න වෙන හැබැයි. මට කියනකෝ මේ දෙන් ගමේ ඉඳන් ඇවිල්ලා අද වෙනකොට තමන් කියලා ව්‍යාපාරයක් පටන් ගන්න දිනවා. ඔව්. කොහොමද ව්‍යාපාරය ගැන ගොඩක් දෙනා දන්නේ නැහැ. පොඩ්ඩක් කතා කරමු. ව්‍යාපාරය කියන්නේ කලින්ම ගමේ ඉඳලා මෙහෙට ආවේ කොණාරය නිසා. ඒ කොණාරය කලින් ඉන්ටර්විව් එකට ආවට පස්සේ මට එතකොට කරන්න තිබිච්ච මේ වීඩියෝ එක මට ඒක කරගන්න බෑ. මගේ ෆෝන් එකයි පොඩි ස්ක්‍රීන් ස්ක්‍රීන් එකට පොඩි රෙදි ගැල්ලක් විතරයි තිබුණේ. මම කිව්වා මේක කරන්න බැරි නිසා මම මේ channel එක නවත්තනවා කියලා. මන්ද මොකක් රැකියාවක් කරන්න නැද්ද? මම ජොබ් එකකට යන්න හිටියේ. ඊටසේ කොනාරයෙක් මේ මගේ ස්ටුඩියෝ එක තියන ඇවිල්ලා වැඩේ කරගන්න කියලා. ඉතින් මේ අනේ මටත් වඩා අපේ හිට පොනිත් කාර්ය මණ්ඩලයත් එක්ක ඉඳලා වැඩ. අයියලා සුබෝදයලා ඔක්කොම සෙට් වෙලා ඉෂාන් අයියා. ඉෂාන් මතක ගන්නවනේ? ඔව් මේ ඒගොල්ලෝ තමයි අපිට මට උදව් කරේ මේ ඊට පස්සේ channel එක කරගෙන යන්න. ඉතින් ව්‍යාපාර ගැන කතා කරමු. ව්‍යාපාර ගැන කිව්වොත් පොඩියට ව්‍යාපාරයක් පටන් ගත්තා වෙන්නේ. ට්‍රිපල් ට්‍රි ග්‍රෑන්ඩ් හොටෙල් කොහොමද? එතකොට දෙන්න කොන් හෝල්ඩින්ග්ස් එකත් එකතු වෙලා පොඩි අඩියක් කරගෙන යනවා. විමල අයියලා එක්ක. ඉතින් ඒ ටිකත් එහෙමම යනවා. මතුගේ මූණ පොඩ්ඩක් ඇඹුලුනා මතු ගැන කියපර ඉතින් අර කරපොඩ්ඩක්. මතු ගැන කලින් කියෝ වෙලා මම එකවර අමතකයි. මම දන්නේ ගම ඉඳන් හිටපු යාළුව නේද? ඔව් මතුක තමයි ඉතින් මාත් එක මම මෙහෙට එද්දි පළවෙනි දවසේම එක්කගෙන ආවේ මතුක. ඊට පස්සේ දැන් අද වෙනකන් මතුක මාත් එක්ක ඉන්නවා. ගොඩක් සෑහෙන උදව් කරනවා. අර සමහර අය දැන් ඔබට කියනවා දැන් ඉස්සර මල්ලිනී එමය ඔබ මේ කරන පට්ට ග්‍රේඩු කියපු කට්ටිය මම දැක්ක මේ ළඟදී සමහර වෙලාවට වෙනස් වෙලා බයිනවා ඔබට. ඔබ බයි ඔබයි මේ දේශපාලනට බයින්නේ? මමද? මම දේශපාලඥයන්ට බනින්නේ නැහැ. මම
කරන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්මයා කියමු. එයා දැන් කියපු දේවල් මොනවා හරි එයාගොල්ලම කියපු දේවල් එයාලම කරන දේවල් ගැන මොකක් හරි කට්ටියට පොඩි මේ කන්ටෙන්ට් එකක් දෙන්නේ ඒක අර රස විඳින්න බලන්න. ඉතින් ඒක සමහරු දැන් ඒ වීඩියෝ දැම්මත් සමහරට නාමල් රාජපක්ෂට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ගර ගමේ ඉන්න ගමේ ගොඩ ඉන්න කාට හරි ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. කෝල් කරලා බනිනවා නිකන් ඒගොල්ලන්ගේ තාත්තර බැන්නා වගේ ඒගොල්ලෝ හිතන්නේ. ඒකනම් මට තේරෙන්නේ නැහැයි කියලා. ඒක තවමත් අපේ රටේ මිනිස්සු ඒ විදිහට හිතන මයින්ඩ් එකේ තියෙන කොටසක් ඉන්නවා. ඉන්නවා අනිවාර්යෙන්ම. ඒතකොට බයිනෝට තවත් කන්ටෙන්ට් නවත්තන්න හිතෙන්නේ නැහනේ. තවත් මං ආසයි බැනුම් ගන්න එයාලගේ. අර මන්ද කර කතාවක් තියෙනවා මේ අර ගහන මඩවලින් ගෙවල් හදන කෙනෙක් කියලා. දැන් කොච්චර විතර ගඩොල් තියෙනවද කියද? ගෙතර තියෙනවා ගොඩක් ගඩොල් තියෙනවා. දැන් හොටෙල් එකකුත් හදලා තියෙන්නේ දැන්. හරි. ඉතින් තමුස්ක මල්ලි කියන්නකෝ දැන් ඔබ වගේ මන් දැක්ක මේ අනුකරණය කරන ගොඩක් දෙනා ඉන්නවා. හැබැයි මම දකින්න කාරණා තමයි මේ විවෘතව කියන්න ඕනේ. ඒ හැමෝම මේ යම් පීක් එකකට එනවා නැති වෙනවා. නැකම ඇත්ත ඕනම කෙනෙක් මේකනේ. ඔබ කොහොමද මේක රඳවගෙන ඉන්නේ? කියන්නේ ඔබේ වැටීම් එහෙම නැතුව සාමාන්‍ය තත්ත්වයක් හරි කියන්නේ. එක දිගට ඔබේ ඒ ප්‍රසිද්ධිය ලඟ තදවන තියන කොහොමද? ඒකයි මේ අර ඒගොල්ලෝ channel හදනවා වැඩ කරනවා. ඒක ටික දවසක් යද්දී නැති වෙන්නේ ඒගොල්ලන්ගේ අර හැකියාව ප්‍රශ්න නිසා නෙවෙයි, ඒගොල්ලන්ගේ මැනේජ්මන්ට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා තමයි ඒක වෙන්නේ. සමහර වෙලාවට ගොඩක් මිනිස්සුන්ට ඒගොල්ලෝ දෙන දේ පොඩ්ඩක් අර එක දිගට කරන්න ගත්තම එක දිගටම ඒකත් මිනිස්සුන්ට එපා වෙනවා. ඒ වගේ අර මැනේජ් කරගන්න එකෙන් තමයි කොහොම හරි මේ රැඳිලා ඉන්න පුළුවන්කම තියෙන්නේ. මටත් ඒක ලොකු ප්‍රශ්නයක් වුණා ඉස්සර. මයි ක්‍රූ එක සෙට් එක කවුරුත් උදව් කරන නිසා තමයි ඉතින් මෙහෙම තියාගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට සාමාන්‍ය හඬ අනුකරණය කරන්න පුළුවන්? පුළුවන්. ඒක වෙනස් වීමක් තියෙනවද ඔබ හිතන්නේ? ඒ කියන්නේ යම් යම් කාලවලට ඔව් මම අනුකරණය කරන හඬවල නෑ මගේ නෑ අනුකරණය කරන හඬවල වලින් කරන කන්ටෙන්ට් තියෙනවනේ. ඒ කන්ටෙන්ට් වල යන ස්වභාවය වෙනස්. කන්ටෙන්ට් වල ස්වභාවය ගොඩ හැම වෙලෙම වගේ වෙනස් වෙනවා. දැන් කාලයක් ඇද්දී සින්දුවක් කරනවා, රැප් එකක් කරනවා, කවියක් කියනවා, උටවට්ටමක් කරනවා, උටවට්ටමක් කරනවා, මොන හරි එක එක විදිය කන්ටෙන්ට් වෙනස් වෙනවා, කරන විදිය වෙනස් වෙනවා, ඉමිටේට් කරන චරිත වෙනස් වෙනවා කාලෙන් කාලට. ඉතින් එහෙම තමයි වෙනසක් එක්ක යද්දී ටිකක් ලේසි වැඩ කරගෙන. ගෙදර අම්මා තාත්තා කතා කරන්න දැක්කා. ඔව්. ප්‍රමත කරමු. අම්මයි තාත්තයි අක්කයි නිසා තමයි ගොඩක් මම කියන්නේ channel එක පටන් ගත්තදී මං ගාව කවුරුත් හිටියේ නැහැ. මම තනියම පටන් ගත්ත වැඩි. අම්මයි තාත්තයි. ඔව් ඔබ ධිරිමත් කරා නේද? අක්කයි තමයි මට උදව් කරේ. එතකොට මගේ සහෝදරය දෙන්නෙක් හිටියා. මధుර දිමුතු ඒ දෙන්නත් එක්ක අපි තමයි ඉතින් මේ වැඩේ මුලින්ම පටන් ගත්තේ. මම මුලින්ම කරේ මේ සංගීතවල ගීත ගණන් කරන්න කියන්නේ. සංගීත කියන්නේ වෙඩින්ස් වල සිං කරන්න ගියා. ඒ වගේ ඒවා තමයි කර කර හිටියේ ගමඩ කර. හැබැයි අද අද විශාල වේදිකාවල මම හිතන රැප් කියනවා. ඔව් ටිකක්. ඒ වෙනස් වීම ඒ ආපු ගමන ගැන ඔබට පෞද්ගලිකව ගැන මොකද හිතන්නේ? කියා ගන්න වෙරි ලොකු සතුටක් තියෙනවා. ඉතින් ආය ආපස්සට හැරලා බලද්දී හිටපු විදිහත් එක්ක මම දැන් ඉන්න තැන ගැන. හිටපු විදිහ දැන් ඉන්නේ සවල. හිටිය විදිහේ දැන් ඉන්න විදිහ තමයි වැදගත්. ඇත්තම මේ ධනුෂ්ක මල්ලි කන්ටෙන්ට් කරනකොට දැන් ඔයගොල්ලෝ අපි එහෙම ඉන්නකොට පොඩක් ගිල බලන අපිට පස්සේ හරි ලස්සනයි වැඩේ. මේ ආසන්න කාලේ මම ඉස්සරහට එන්න තියෙන වීඩියෝ එකක් මේ මෙයාගේ වැඩසටහනකට හුටපත්තමකට සෑක පිටක වරක් මේ සම්මානයක් සම්මාන 60 වරක් 60 වරක් පොඩක් කරමුක පිට 60 වරක් සීකට් නිලසන් සම්මානය දෙනාගත්ත හුටපත්තම ඕම් බලට්ටක වැඩේ. මේ අර පුදුම සම්මානය අපට හම්බුනේ 60 වෙනි වතාවටේ කියනවානේ ඕම් බලට්ටක වැඩේ. මේ අතරේ අපිට හම්බුණා හුටපත්ත බල්ල කෙනෙක්. හුටපත්ත බල්ල කෙනෙක් දැකේදී කාට මුලින් මතක් වෙන්නේ හුටපත්ත වෙන්නේද? අරෝ පුදුම හුටපත්ත බල්ල ආය අතරේ මේ පුද්ගලට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ පුද්ගල හැමදාම හුටපත්ත බල්ලවයි කියනවානේ. හැමදාම හුටපත්ත බල්ල කෙනෙක් දැක්කොත් වහා හුටපත්තට කිය යට්ටවර හොදි ටිකක් ඉන්නකෝ. ඉතින් ඔන්න ඔය ලස්සන වැඩක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් තමස් මල්ලි ක්‍රියේටිව් නිර්මාණශීලීත්වය කියනවානේ. ක්‍රියේටිව්. එතකොට ඔබ ඒ අතරින් ඔබ එක ඉගෙනගෙන තියෙනවද? නෑ මං කොහෙන් අතිගලගෙන නෑ. එතකොට මේ කාලය ඇතුළත කොහොමද ඉතින් ලියවෙන්නේ, කොහොමද මේ අදහස් ගලන්නේ කොහොමද? මේ කාලය ඇතුළත දැන් ගොඩක්ම සින්දුවක් හරිය අපි ගත්ත මේක් ගත්තොත් නිකන් අපි කතා කරන මමයි චතුරංග අයියා චතුරංග විමල්සේන එයා තමයි මගේ ලිරික්ස් ඔක්කොම ලියන්නේ. එයායි අපි කතා කරලා මක් හරි සින්දුවක් තෝරගෙන මේකට ආතල් කියලා හිතෙන දෙයක් අරගෙන අපි මේකට ලියනවා. ගොඩක් වෙලාවට මම විමලයි හඩව තව දෙන්නේ මේක. එයාගේ දවසක් මට සින්දුවල් ලියලා දුන්නා. ඒකේ වචන මාර ලස්සනට මේ ගලපලා තිබුණා පැරොඩි එකක්.
ඉතින් ඊට පස්සේ දවසේ මං කිව්වා නිකන් මේ පොලිටිෂියන්ස්ලා දාලා මේක ලියලා දෙන්න කියලා. ලියලා දෙන්නකෝ ලස්සට ලියලා දුන්නා. ඒක අඩුපාඩුවක් තිබුණේ නැහැ නේ. ඊට පස්සේ එයා තමයි දැන් දිගටම මට සෙට් ලයින් ඒ ටික ලියලා. ඒ කියන්නේ ෂෙප් බන්ඩ් එකේ පාඩ දෙක හොඳයි යව වැඩි ඔක්කොම කරන්නේ හැමදාම. එයා මේ ලියලා දෙනවා. ඊට පස්සේ අපි කන්ටෙන්ට් එක කතා බහ කරලා වෙනස් වෙන්න ඕන තැන් වෙනස් කරලා හදලා ඊට පස්සේ වොයිස් ටික වොයිස් ටිකෙන් මොනවාගේද කිව්වොත් මොනවාගේද කියලා බලලා ඒකේ කඩ බෙදලා හදලා ගන්නවා. ඉතින් දැන් සාමාන්‍ය ගීතයක් ගන්නකොට මම දන්නවා මේ රටේ සාමාන්‍ය පවතින ගීත ඔබ ගන්නවා. එතකොට ඒ අයිතිකාරයන්ගේ කතුරුන්ගේ ප්‍රශ්න වෙලා නැද්ද? ඒක තමයි මේ ගොඩක් මේ අයට තෑන්ක්ස් තෑන්කියු කියන්න ඕන. මොකද මේ කිසිම කෙනෙක් මට අද වෙනකන් කියලා නෑ මෙහෙම කරා මගේ සින්දුවට මෙහෙම කරා එහෙම කරන්න දෙන්න බෑ කියලා කවුරුත්. දැන් ගොඩක් අතරම මෙලඩියක් හදනවා කියනක මල්ලේ සෑහෙන අමාරුද? ඒක තමන්ගේ තමන් මහන්සියෙන් හදපු දේ තවත් කෙනෙක් කන්ටෙන්ට් නැමෙයි කන්ටෙන්ට් එක ආතල් ඒක ප්‍රශ්නයක් නෑ. ඔව් ඒ වුණාට ඒක මම පාවිච්චි කරාට අනිවාර්යෙන් සමහරු ඉන්නවා කෙලින්ම නඩු දානවා කරන්න පුළුවන්. ඔබ දැනට ගොඩක් ගීතේ ගොඩක් අය ගීත අරගෙන තියෙනවා. ඒගොල්ලෝ මට කතා කරලා කියනවා ඒ වැඩේ මරු ඕන උදව්වක් කරන්නම් ඕන දෙයක් තියෙනවා නම් කියන්න මගේ ඕන සින්දුවකට ඔයා මෙහෙම කරන්න කියලා අද නම් හැම කෙනාම කියලා තියෙනවා. ඒක නම් කිසිම ප්‍රශ්නයක් ඇති කියලා නෑ. නෑ අද නෑ. මම කියන උන්ට අනිවාර්යෙන් ස්තුති කළ යුතුයි. උන්ට ගොඩක්ම ස්තුතියි මේ මට කරන උදව් වලට. ඒ ටිකට මට ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න දෙනවට. දැන් මේ ධනුෂ්ක මේ අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. මම ගොඩක් කට්ටිය ගොඩක් කමෙන්ට්ස් දෙනනේ. මොනට කවුරු බයි නෑනේ. මොනට කවුරුත් බනින්නේ නෑ. මම දැක්ක මේ දාලා තිබ්බා මේ ධනුෂ්කෝ දේශපාලක ගුණං ගැන කනවා. ඒ දේශපාලකයන්ගේ නාමෙන් සල්ලි හම්බ කරනවා, ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා. ඒක ඔබ කොහොමද දකින්නේ? මම නරක කිසි ප්‍රශ්නයක් නෑ. ඔබ ඒක දකින්නේ කොහොමද? ඒක ඉතින් මෙහෙමයි මේ කවුරු හරි ඒ කියන්නේ මම සල්ලි ගන්නෙ මගේ හැකියාවට වටිනාකමක්. ඒ කියන්නේ කවුරුණත් දැන් ස්ක්‍රිප්ට් ලියන කෙනෙක් ගත්තොත් එයා ලියන ස්ක්‍රිප්ට් එකට එයා කියනවා මෙහෙම ගානක් කියනවා. ඊට පස්සේ කවුද එයාගෙන් අහන්නේ මොකද්ද? ඔයා මොනවද උච්චර කරන්නේ? ඔයා දාඩිය දාගෙන වැඩ කරනවද? ඔයා මොකද කොලේක ලියලා දෙනවා විතරයි? ඒ වුණාට එයා ඊට වඩා ඔළුවෙන් වෙන මහන්සිය ගැන කවුරුත් කතා කරන්නේත් නැහැ, කවුරුත් දන්නෙත් නැහැ එයා කොච්චර මහන්සියක් කළාද කියලා ලියන්නේ කියලා. එතකොට එයාට දෙන්න ඕනේ වටිනාකමක් තියෙනවා අනිවාර්යෙන්. එයා ඒ වටිනාකම මේ නැතුව නිකන් ලියලා දුන්නා නම් ඉතින් ඕන කෙනෙකුට එහෙනම් ලියන්න පුළුවන් වෙන්න ඕනේ වගේ දේ. එයි මේ දැන් මම දැන් වීඩියෝ එක කරාට පස්සේ වීඩියෝ එක බලන අය දකින්නේ අර පොඩි ෆ්‍රේම් එකේ මම ඉන්නවා විතරයි. ඒ වුණාට ඒක පිටිපස්සේ වෙන මහන්සිය කවුරුත් දකින්නේ නැහැ. ස්ක්‍රිප්ට් ලියනවා, රෑ එළි වෙනකන් රෙකෝඩ් කරනවා, වීඩියෝ කරනවා, එතකොට එඩිට් එක ඔක්කොම කරලා කට්ටිය අපේ ක්‍රූ එකට මේකප් එක ක්‍රූ එකට ගෙවන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක පිටිපස්සේ තියෙන කතාව. ඒ ගැන කවුරුත් හිතන්නේත් නැහැ. එතකොට මගේ හැකියාව නිසා තමයි මට වටිනාකම හම්බ වෙන්නේ. ඉතින් දෙයිය දෙනකොට භූතේව රවණවා ඉතින්. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. නවත්තන්නෙත් නැහැ. නවත්තන්නෙත් නැහැ. හරිදි මල්ලියා, අවසාන වශයෙන් ඔබ ඇත්තම අවුරුද්දට පස්සේ මේ පුටුවට එන්නේ, අවිල කතා බහ කරන්නේ, සෑහෙන වෙනසක් වෙලා තියෙනවා. සෑහෙන සතුටුයි. මතක් කරන්න ගොඩක් දෙන ඇති. කතා කරමු. මතක් කරන්න කෙලින්ම මුලින්ම පටන් ගත්තම අම්මලා තාත්තා අක්කා ගෙදර අය පවුලේ ඒ හැමෝම මතක් කරන්න ඕනේ. ඊට පස්සේ කොනාර අයියා තමයි මට කෙලින්ම මෙහෙට ආවට පස්සේ මට උදව් කරේ. සුබෝධ අයියා, ඉසාන් අයියා, ඊට පස්සේ විමල අයියා, මදුක තමයි මං එක්ක එදා ඉඳලා ගමේ ඉඳලා හිටියේ. එතකොට කවුරුත් මතක් කරන්න ඕනේ පැන්ඩ අයියා අනිවාර්යයෙන්ම. එතකොට අපේ නිලාන් තෙන්නකෝන් අය, තෙන්නකෝන් හොලික්ස් එක අපේ බිස්නස් වැඩ කටයුතු කරගෙන යන්නේ එයා එක්ක. එයාට ස්තුති වෙන්න ඕනේ. තව කියන්න බැරි වුණ ගොඩක් අය ඇති. තරහ වෙන එකක් නැහැ කියලා මං හිතනවා. ගොඩක් ඉන්න උදව් කරපු, මට මේ ගමන ඉන්න උදව් කරපු අයටත් මට ආදරය කරන, මාව මගේ වීඩියෝස් බලන, ෂෙයා කරන, ලයික් කරන හැමෝටම, බණින අයටත්, මං මොනවාද මම අනුකරණය කරන අපේ මැතිවතිවරු සෙට් එකේ අනිවාර්යම අනිවාර්යම ස්තුතියන්ත වෙන්න ඕනේ. ඒකටත් බොහොම ස්තුතිය. හරි. අනාගතේ මොනවාද වෙන්න තියෙන්නේ? අවසාන ඉක්මනින් කියලා. අනාගතේ මං ආසයි මේ මියුසික් පැත්තේ පොඩි වැඩ ටිකක් කරන්න ආසාවෙන් ඉන්න. ඔරිජිනල් වැඩ ටිකක් ඉස්සරහට එන්න කියලා හිතාගෙන ඉන්න දෙන්න කියලා. ඒ ටික තමයි ඉතින්. හරි. ඉතින් ඔන්න ඔබේ සාර්ථකත්වය අපි දැක්කා. ඔබේ සාර්ථකත්වය දිහා දැකලා අපි සතුටු වෙන කොට අපිත් එක්ක ඉන්න මේ ස්ටුඩියෝ හැමෝම. ඉතින් මේ බලන අයත් එහෙම තමයි ඔබේ සාර්ථකත්වයට සතුටු වෙනවා. ඉතින් තව තවත් ඉදිරියට යන්න. ඒ විතර නෙමෙයි. ඊළඟ අවුරුද්දේ මෙතෙන්ට එනකොට තමන්ගෙම ඒ ගීතව වලින් මෙයා යවතන්න මම හිතන්නේ ශක්තිය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා.
අනිවාර්යෙන්ම. ඉතින් මේ වගේ සොඳුරු චරිතයක නැවත හමුවෙන බලාපොරොත්තුෙන් අද නවතිනවා මම අවිෂ්කිරාජ් කෝනාරා.